delante රිතා මාිගවට පලමනි වතාට බෝම්බයක් ඇවෙ කවුද ජනතාවිමුක්ති පෙරමුණේ අධිකාරී කියන පුද්ගලයා තමගේ පාපච්චාණය කියනවා සෝමවන්ස අමයි සිං අත් එක එක්කා වෙලා මේ තළදා මාළිගාවට බෝම්භ හණ් ඒගොල්ලෝ පිඹුරු පත්සකස් කර පුරුද වුණ ආයද මහුණුවගත්තා අන්තිමට බෝම්බේ අතවන විදි ඔක්කොම ඉතාමත් සක්ෂමාකාරයට පලෑන් කරා කියලා ලැ්ජ නැතු වෙච්චර හරියක් කල්ලාත්. මේ නගත්දවස කන්්ඩ කුමාර යනවා අතිකවවරණය මල්වත්වස්කර මහනනායක ස්වාමීන් වහන්සල බැ දකට. අතුම ගානේ තමන් කරපු වැරදිවලට කකුල් දෙකල්ල වැඳල සමාව ග්ඩවත්. මේ මනුස්්‍යර හොඳ පණනෑ. ඔය එටටය කකාේ රටේ බෞද් සිදධස්ථාන වලට ගහන්්ඩ කලින් ඒ සංස්කෘතිය ේර ට ෙන වෙන කවරුත්නයේ ජරත මුක්ති පෙරමුණන රට මිනිස් ු ෙවලට පැ ංකො ස කෘති තිබන. ඒ සංස්කෘතිය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. මේ ඉදිහාසය ගැන මතක් කරනකොට මෙතන නම් ලොලුවන්නවා. කාන්තාවන්ට විශේෂ වගකීමක් තියෙනවා මේ වසරේ හරි තීරණයක් හරි නායකයෙක් තොර ගණ්ඩ. ඔබට මත ගඇති මීට අවුදු කීපයකට කලින් දෙදස් දහනමේ. ගෝටාවේ රජපක්ෂ ජනාධීපති අපේක්ෂකෑ විදිහට. අපේෂකත්වය ලැබන කොට. මම මාධ්‍ය සාකච්ඡාවලට ගියත් වේදිකා වේදිකාවක් ගාන කිව්වා, මේමි නිහට මේක කරන්න පුළුවන් අවුරුදු දෙකයි. මේ මනුස්්‍යට මේ වගේ රතපපාලනය කරන්න දැනුමක් නෑ. මම කිව්වා හැම තැනම යන තැනක තරාදිය දෙපැත්තේ චරිත දෙකක් තියෙනවා. එක පැත්තක තියෙනවා නඩු තිස් දෙකක් තියන ගෝටාබේ රාජපක්ස. ඒයාත් මිනිීමරුන් චෝදනා තියෙනවා වංචාදූෂණ චෝදනා තියෙනවා මාධ්‍යවේද නතුරු දහන් කර පෙවල චෝදනා තියෙනවා සමහරුතුව මිනිමෝරුන්ට කන්න දුන්න කියලා. එච්චර චෝදනා ගොඩක් තියෙන එක මනුස්සෙක් එක පැත්තක ඉන්නවා. අනෙක් පැත්ති ඉන්නවා. ඉතිහාසේ කළුපැල්ලමක් කවදාවත් කිසිව විදි කළුපැල්ලමක් නැති වැඩක් කරලා පෙන්න්නපු වැඩක් කරන පිරිසිද. වැදගත් නායකෙක්කිින්වා සජිත් ප්‍රේමදස. ඔබ සියලු දෙනාටම තෝරගඩ හරිමලෙසි. එහෙම කියද්දිත් අපේ රට මිනිස්සූ අර නඩු තිස්තෙක් තින මනුස්්‍යාව, තෝර ගත්ත රටේ ජනාධීපතිවිදිහයට. ඒදවසල මට මතකයිමම කිව්වා මේ මනුස්්‍යයා එන්නේ මේ රටකොරඩ නෙවෙයි ආපු ගමන් තමුන්ගේ නඩු ටි හක්කරගඩ කියලා. කවුරුත් ැහවනෑ. අවසානයේ මේ රටේ සමහරක් මාධවලට පින්සිත්තවේ නොබට මතකැති කොහොමදේ කැම්පයන එක හැතුර කියලා. ගැල පන්සලට නයක්කාව නයබලන්ට ප්‍රාස්තිික් බෝතලෙ ඉන්න නයාබලන්ඩ සමහරක් කාන්තාව පෝලිමේගිය යන ගමන් එක්කෙනෙක් දෙනවා පෝටුවක් රථගැන හිතලා තීරණයක් ගන්න කියලා ඒවගේ ලස්සර කෑන්පවේන එකක් හැදවා. ඒවල ප්‍රතිඵලයක් විදිර අපරටේ ජාතිබේදය ආගම්බේද ඔවස්සල මේරටට නායකෙක් ගෙනාව. අන්තිමට නායකයා ගෙනප කට්ටියේ පැත්තකහි දන් අපිට කියනවා අනේ මෙයව් පහන්නල දෙඩක කියලා. ගන්න කවුරුවත් පන්න ඕනේ තව කවුරුවත්. කට්ටියයක් යව ගෙනාව සමගිවනිතා බලවේගේ කාන්තාව්ටික යාගේ ස්්‍රාට ගිහිල්ල ඉඳගෙන කිවා වරගලියට බැලපලයන් කියලා. දැ මත දැනගන්න ඕනේ ඔප සිරුදනාගෙන් මේසැරෙත් ඒකම කරන්න පුළුවන්ද. මේ සැරේත් කට්ටියක් කවුරු හරිගෙන තෝරගෙන අවුරුද්ද දෙකක් යැනකොර රට බංකොල තුුණයි පස්සේ ඊළකට අපිට දං කියන්න දෙපා. ඒඔොද ලා පන්නග කියල මොකද ඉන්නතනක්ත් අපින දන්නන්නේ නෑ. ඒහින්ද ආදරනය කාන්තාවනි ඉතාමත් කල්පනාකාරයව හොඳ තීරණයක් මේ සරේ ගණ්ඩෝනනි. ඇයිමං එහෙම කියන්නේ. මේ රටේ අරගලයක් සිද්ධ වනාා. මේ අරගලයේදී විශේෂෙන්ම මේ අරගලයට මලිකත්වය දෙෙන්න්ඩ ඉස්සර හටාවත් තරුණ ලමයි. මෙන කතාව මෙතනි නම්මට ගොඩාක් වැදගත්වේවි. මේ අම්මට ගොඩාක් වැදගත්වේවි. මේ රතේ ගෝටාවේ රාජ පක්ෂෝ පත්කරගණ්ඩ සමහරක් ස්වාමින් වහන්සේලා කීප නමක්. ස්වාමින් වහන්සේලා කීප නමක් මහින්ද නිකායේ ස්වාමින් වහන්සේලා කීප නමක්. ැමෝම නෙවෙයි. මේ ගෝටාවේ රාජක් පාරණය ගේන්්ඩ මහන්සිුනා. ආදරන අම්මේ මෙතන විශේෂයෙන්ම කාන්තාව ඉන්නවා ඔබ සිියලු දෙනා දන්නවා. එදා ඉඳම් අද වෙනකං අපිට අපේ ගමේ පන්සලත් එක්ක තිබේෙන්. අතිශයේ සමීභ මිත්‍රත්වයක්. ගෙදර දානට පාංසුකූලට බන්නට මේ හැවදටම අපි ගිහි ආරාධනා කරන්නේ ගමය පන්සලේ හාමුදුරුවන්ග. ඊළඟට කොටින්ම කියනවනම් ගෙදර අකීකරු ළම එක්කන්නවා නං. ඒ ළමය කියනෙ හන්නත්තං ගිල්ල ගමේ පන්සලේ හාමුදුරුවන්ට තමයි කියැන හාමුදුරුවනේ දරුව පොඩ්ඩක් හිතුවක් කාරයි පොඩි උපද සත් දෙන්න කියිෙේ තරම් ංඟ සම්බන්ධයක් තමයි අපිට ගමේ පන්සලත් එක් තිබේ. ම ටිකකාලයක් යනකොට ස්වාමීන් වහන්සේලාට තිබ්බේ එක පක්ෂයයි ඒ තමයි භික්ෂ පක් පක්ෂය ස්වාමීන්වහන්සේලාගේ නාක්‍ය තමයි අපේ අති ගෞරෝණය ගෞතම බුදුරජාණන් වහන්සේ ඉඩ පස්සෙ ටිකක් කාලයක් ොහම ගිහිල්ල මහින්ද රාජක්ෂාව මහින්ද රාජ පක්ෂාවට පස්සේ අපේ සමහරක් කීප නමක් ගිහිල්ලා මහින්දරාජ පක්ෂව තෝරගෙන ඒනිකායට බැඳුණ ඒනිකායට බැඳුණයින් පස්සේ අපේ රටේ දැ ස්වාමින්න් වහන්සේලාට කියදී ති එන්න අපිට ධර්මය ප්‍රසිිත කරන්න ධර්මය කියල දෙන්න කියලන ඔය කීම දෙනා ඒ වැඩේ ඇරන්ඩ අනි කොක්කොම් වැඩ කරා. අධින පලිදර දේවල් හොයන්ඩ ගියා හතේ අපේ පොත කියා පෙරෝහිණ කවිරත්න මැත්තුමේලා ඉතාමත් හොඳ සාධනියය ඉතාමත් ඉදිරිගාමී දරුවන්ගේ ලිින්ගි තත්වේ පිබන්ද ැනුමවර්දනය කරගැනීම සහ පොතක්ගෙනනවා ඒ කට විරුද්ධ වඋනා ඒ වගේ. ඒගැන තමන්ට පැවරලලාතින රාජකාරයට අමතර වවැ රජ කරරි කොරන්න ගියා. ඔොහ මොහම ිහිල්ල ඒගොල්ලො මහින්ද රාජ පක්ෂ වෙනුවේ ොයිස් කට් දෙෙන්ඩ ගත්ත. විශාල කැම්පේන එකක් කරගෙන ගිය. අන්තිට අරගලයක්ක්කාවා. තරුණ ඔලියට බැස්සා. අ ඇතු තරුණන්ට වැටහුනා. මේ තුන් හතර නමක් ජාතිපේද යාගම්බේදේ අවස්සලා ගෝටා අබෙරාජ පක්ස ගෙනනල්ල මේ ට බංගොලොත් කර කියලා. අන්තිමට අර සියට අනෝනමයක් වෙච්ච අපේ සිල්වත් ගරු ස්වාමින් වහන්සේලා ටිකත් අර ගොඩටම වැටුණා. දැන් අපේ රටේ තරුණ තරුණියන් ඇවිරිලා ඉන්නේ. විශේෂයෙන් තරුණ තරුණියන් පන්සලක් එෙක දරහ වෙලා ඉන්නේ. අර කීපදනක්කින්ට. කීප නමක් හින්ද. තරුණ තරුණියන් කහ සිවරත් එක දරහවෙලා ඉන්නේ. ධර්නතරුණියන් පන්සල්ට යන්නැතුව ඉන්නේ. හොඳ මුදාහරණය ආදරණී අම්න්නේේ මේ සරේ අපස සාමාන්‍ය පළ විබාගේ. දරුවන් බුද්ධ ධර්මය කියන විශෂය තිස් නමදාහක් දරුවන් ෆෙල්! කොයිටද මේ රට යන්නේ. එලකට මේ විදියට යනකොට දැන් තරුණ තරුණියන් සිරුදනා ඇවිරිලානං ඉන්නේ අපි ඊළකට ගේනන නායක අය ඇවිරිච තරුණ පරම්පරාවව නිවරනායකයෙක් නැතුව නැවතත් ඒ ගින්නට පුළුන්දාලනායකෙක් නෙවෙයි. හැබයි අන්ඩ කුමාරගේ කණ්ඩායම ඉතාමත් සූක්ෂ විදිහයට මොකක්ද කරන්නේ. අපේ රටේ තරුණ පරම්පරාවේ ඔලු ඉතාමත් සූක්ෂම් විදිහයට හෝදනවා. මංගේ උතාහරයක් කියන්න. අන්ඩු කුමාර තිසානායගේ කණ්ඩාමී නො නලීින් හේවගේ කියලෙක්ෙනෙක්. ඒයා මේ නඟද කියනවා. වෙලාට බුදු හාමුදුරුව බෝගහක් ඉස්ර බුදනේ බැරිවෙලාක් කොස්කහක්කරි පොළගහක් ඉස්සර හරි බදුුණනාන අපට කොස්කෙටියක්කත් කණ්ඩ වෙන්න කියලා. දැම් මේ කතා වහනකට මෙතන නම්මලට තරහයවා. හිතරයි දනවා සමහරක්කඩ මේ මොනගද මේ කියන්න කියලා හිනායනවා හැබැයි මතක තියාගන්න දෙදාහෙහි පස්සේ පදිිච්ච තරුණ දරුවා හිතන්නේ ඇත්තන එන්නම් අපි මෝකරද ගහගටමඳන්න කියලා. මෙන්න සාමත් සක්ෂම දරුවන්ගේ ඔල්ලු හෝදන විදිහ. ඒනං අහවල් දකටද බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දවස් හතා කණිමිස ෝචන බූජාව කරලා තමුන්ට පිනදපු බෝග හතියා පලාගෙනටිය. මොකක් දේෙන්දන පණ විඩේ. ඒ තමයි හ කොළ සතාසිඋපාවට පවා අපි ගෞරව කරන්න ඕන කියලා. මේක දර්ශනයක් මේ දර්ශනය බුදුරජාන් වහන්සේ දේශනා කරපු හැම වචනයකින්ම අපේ ජීවිතර ගණ්ඩ දෙයක් තියෙනවා. තැන් අන්ු කුමල්ල නාල් කාන්තල කියනවා.ි මොගද ගෝස්ත්‍රිකය නේ වෙයි. අපි පිළිමවලට වදන්නේ ගස්කල්වලට වඳන්නේ. ආදරනය දෙමා පයෙන. මේ හදන්නයන මේ සංස්කෘතිය. මෝවන්් කොහමත් කිසිම පවුල් පරිසරයක් නැති අධ්‍යාපනයක් නැති. සංස්කෘතියක් නැති කිසිමවෙදඒ පවල් පරිසරයක් නැති සම්ප්‍රදායක් නැති ආගමත්දහමක් නැති මිනිස්සුන්ට මේ වගේ දේවල් විතරයි හිතට එන්න කියන්න. දැම් පලන්නම අපයේ පෙෙනෙද ගියා අති ගෞරවනිය මහනාත ස්වාීන් වහන්සේ අස්කිිරි මල්වත් මහනා අඇත ස්වාමින් වහසේලා බැදකින්ට. දළදා මානිිගාව. දළදා මාරිිගාව කියන්න මේරටේ බෞද්ධයාගේ මුදු මල්කඩ. මේ දරිතා මාලිගකාාවට පලන නිවට බෝම් යක් ඇව කවද. තතා මමුක්ති පෙරමුණේ අතිකාරී කියන පුද්ගලෑ තමන්ගේ පාපච්චාණය කියනවා සෝමවන්ස අමයි සි අත්තක් එක්ක වෙලා මේ දළදා මාලි ගෞට බෝම්ප ගහන්ඩ ඒගොල්ලෝවිබුරු පත් සකස් කර පුරද වුණ ආද පුහුණුව ගත්තා අන්තිමට බෝම්බේ අතවන විදිිය ඔක්කොම ඉතාමත් සූක්ෂමාකාරයට පලෑන්් කරා කියලා ලජ්ජ නඇතුව ච්චර හරියක් කල්ලත් මේ නගත් අවස කණ්ඩු කුමාර යනවා අතිකවරණය මල්වත්වස්කර මහනනායක ස්වාමීන් වහන්ස බැ දකට. අඳම ගානේ තමන් කරපු වැරදිවලට කකුල්ද කල්ල වැදල සමාව ගන්ඩවත්. මේ මනුස්්‍යර හොඳ පණනෑ. ඔය Lය කකාේ රටේ බෞද් සිද්ධස්ථන වලට ගහන්්ඩ කලින් ඒ සංස්කෘතිය ේරට ගෙන වන කවරුත්නේ ජරතතාවි මුක්ති පරමුණ රට මිනිස්සුන්ගේ ෙවල්ලට පැනල මංකොල ංස්කෘති තිබන ඒ සංස්කෘතිය ෙනාවේ ජරතාවම මුක්ති පෙරමුණ. තිහාසයෙන්ගන මතක් කරනකට මෙතන අම්ම ලොලොව වන්නවා. මොකද ඒ කොලන්ට ඒ අත්දකින් තියෙනවා. එයින් දාාතර අම්මතාත්ේ මේ වගේ ගරල්ල ක්ඩායමකට මේරට බාර දෙනවද නැත්ත කියනෙ අපි තිරණය කරන්න ඕනේ. නැම් පහුග දවස්සල. ඒ පක්ෂේ කාන්තා කණ්ඩායමේ සමන්මලිද රත්නායක මැතිනිය කියනවා. අි ගනිකකාවෘතිය නීතිගත කනවා කිය ම මේක ප්‍රශ්යක් හ නායක ත න්න ැ. මදමතනනිද කිවත්තේ ම අපේ සමගි වනිතා වලරයගෙන් තිීරනය කලා අපි ගනිකා වෘර්තිය නීතිත කන්නවා කියලා මෙතැනින් නම්බල නගිත්ලමට බණී නැගිත්ල අයි අන්ඩ. හැබැ පුදුමට කාරණාව කියන්නේ. ජනසාවි මුක්ති පෙරමුණේ ේදිකාවිස්තර හිඳගෙන ඉන්න කාන්තාව. මෙට මෙවා කියදදි අපුටිකකා හිනාවෙනවා. කතෑරගෙන බලගන්න. එන් ආදර නියන් මෙම පිටි පස්ස වලන්න. අභි වාරයෙන් ශිෂ්ජත්වයෙන් ඉදිරියට මෙතැනඉන්න අපි ර. මෙතැනන්නේ ශිෂ්තතයෙන් හැබි කාන්තාවන් මෙැතනින්නේ දිරිය කාන්තාවන් මේ කාන්තාවන් ඔය ඒ සමහරක් සමුල වල ස්තරායින කාතාවන් වගේ මේ සේචක උට නොවපිනා කතා කියන ඔවට උඩ පැනපෙන අපපුඩි ගහන විදිහ සංස්ෘතියක් මේ කන්ද උරත මේ කාන්තාවට නෑ කියලා අපි කියන්න ඉතාමතා දම්බරෙ ඒහින් තාදනියම් මේ දැම් මේ මේ ැ අපේ හහිනි න්තේතුමියයක් කිවා කිසිම නීතියෙන් ප්‍රශ්යන් නැබැේ ර දින එක්දා සටජාතලස්සගේ පාදර නීතිය කියලා නීතියක් ගනල යෙනවා සුද්දග කාල ඒකන පාර සැරි සරන්න බෑ ඒකතම තින නීතිය. මම හරි අමර ස රය ර පාලිම න්තී මට ියෝගයක් කන ඔබතුම පාලිමේන්තු එකම කාන්තන් නෝජනය පක්ෂය. ඔබතුමට ඇත්තට මොය ගැරනයට කතා කරන්නව වශනෑනි. නි වති ති ති කරනවා මුමගේ වස්ථාවතිනවා. මුන්ගේ ප්‍රතිිපත්ති ප්‍රකාශය තිඉනවා කියලා කාතාවන්ට කියන්න ඕෝනෙන් නෑ. ඇයි හේතුව එම නීතතියෙන් ප්‍රශ්යක් නෑ තියනෙ එක දේෙමං ඉස්සල කිවගේ එක්දා සට ස හතලස්සේ පු පාදර නීතිය මඔබට අභියෝගයක් කරනවා. ඔට ඇත්තටම කැක්කුමක් කියනව නං. හැට දානට මන්ත්‍රයෝජනාව පෞද්ගලික මන්ත්‍රියයෝජනාවක්, එක්දා සට සය හතලස්සකේ ඉන්නආපුේ පාදරනිය නීතිය. අහෝසි කරන්න. පාලිමේන්තු පන් පෞද්ධනික මන්ත්‍රියයෝජනාවක් දාන්න කියලා මං හරිණි අමර සුරිය මැතිනයට අභෝග කරනවා. එතකට අපි පිළිගන්නම් ඔයා ඔය කියන කතා ගැදරයට කියන කතානෙවෙයි අවංක වශයෙන්ම කාන්තාවන්ගේ සුරත් සිදතාවේ ගැන හිතර කියන කතාවක් කියලා. ඒවා කරන්න බෑ ඒකොල්ලො කයිය ගහන කයිවනාය කළ විතරයි. ආදරනණය දෙමව පිණිමම හැම අවස්ථාවම කියනවා. වරදුදන්නාවක් තිස් අපි පුරදු ලා යෙන්නේෙ සේජි එකක් ඉසර ඉඳගෙන ලස්සන ලස්සන කතාහඩ. අපේ නාකට ඔබ හිනාදස්හන්න බෑ. අපේ නායකැට ඔබට විහිළු කතා කියන්න බෑ. ඔහු ගැලරයට කතා කරන්නේ නෑ. ඔහු එතා ඉඳම් අද වෙනකං ඕහුගේ සෑම කතාාවක් මහල බැලුවොත්තේම අනවශ්‍ය වචනයක් කියල නෑ. හැම අවස්ථාම කියලා තියෙන්නේ. අනාගතයේ රට භාරරගෙන කාන්තාවන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් මේ රට විවසායක කාන්තාවන් වෙනුවෙන්, ්‍යාපාරික කාන්තාවන් වෙනුවෙන්, මේ සියලුම කාන්තා ප්‍රජාව වෙනුවෙන් කරන වැඩකොට සෑෙක් ඔහු කියලා ඇති. හැබයි ඔහුට ඔබ හිනාගස්හඩ බෑ. ඔහට ගැලරියට කතා කරන්න බෑ. ආදලනය මෞව්ව මවවරුණ අපි මෙච්චරකාල් මේ රට මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ගැලරිියද කතා කරන නායකයන් තෝර්ලනවෙයිද. තව දොටලත් අපි මේ කර්තාවේ මේ විදිර කරගෙන අනවද. ඔබ පරන්න! මම මේ උදාහරණය කියන්න මහින්ද රාජ පක්ස. ඕහ! ඔබට මගතද මීට අවුරුදු ගාණ කර කලින් කිව්වා. අලකීයද ලුණු කෑවද දැක් සැපද. එයා යාගේ අRCී රථාවෙන් ඒ විදිහට කිව්වා. අන්ඩු කුමාර එයාගේ වේදිකාව කියනවා? ද ලන්න අල ගෝනියම් මෙච්චරයි. ලුණුකි ලෝයකම් මෙච්චරයි. කුහොම දොබ ජීවත්තෙන්නේ. ඒ යාගේ වර්ෂණනක සජිත් ප්‍රේවදාස එයාගේ වේතිකාව කියනවා. අපි වැන පිරිවලක් ගෙනවා. අපේ රටේ පාරිබෝගිකයත් ආරක්ෂාවෙලා ගොව අත් ආරක්ෂා වෙලා අතර මැදිියත් ආරක්ෂාවෙන විදිේ නිශ්චිත මිල පාරණයක් ඒවගේම තමයි පාරිබෝගිගයන් . ගොවියන් සහතර මැදියන් තුන්දෙනම. ආරක්ෂාවන පරිදි පාරිබෝගි කියියන්ටත් සහනයක් ලැබෙන පරිදි අපි නි්ෂිත මිලපාලනයක් ගේනවා. දැම්මට ආදරනී අම්මිතාත්ත කියන්න මේ කතාතුනෙන් විසඳුම දුන්න කෙනා කවුද. විසඳම දුන්න කෙනා කවුද. එහනම් ආදරනය දෙමව පෙන මෙතනන්ගේ හත වේදිිකාවක්කි ස්රායිදගෙන ඉන්නවනම්. හොඳට කතා ඇ. ඒ ෙයි කන්දකෙන් අහල ඔලුවට ගන්න. අපි මෙච්චරකව කතා ඇහු ඇස්තෙකෙන්. අපි වෙච්චරකල් කතාහේ වැඩියෙන්ම කවද මාව හිනා ගස්තන්නේ. වැඩියෙන්ම කවුද හොඳට සදර කතාරන්නේ. නෑ මෙතනං හාට කාන්තාවන් ඉතාමත් ඔලව පවිච්චිගල්ලලා දේශපාන වේතිික ඉස්සර හිදගන්න ඕනෙ. ඉදගෙන කන් දෙකෙන් අහන්න කතා ෝලුවට ගන්න. ඒතකොටඔට තේෙයෝ පි වේදිකා ඉස්සර කතා කරන්න දේවල් අපිත් තොපත් දන්න දේවල් තමයි කතා කරන්න කියලා. බාන්ධව මිල ගණන් කිය ලි දන්නවා. රාජපක්සලූ හොටකංකරාගේ ලපි දන්නවා. රාජනධාරන්ගේ බහතරයක් හොටකං කරනවාගේ ලපි දන්නවා. එ අපි දන්නවා. අපේ රටේ දරුවන්ට ආත්්‍යාපනය දැ කරගන්න විදන්නයගේ ලපි දන්නවා. වැත්තක වැඩේ කිය ලපි දන්නවා. ඉතින් අම්මතා අත්තේ. ඔය කතා වහන්ට Nප වේදිකාවක් කිස්සර හිදකිර න්න ෝනද. ඕක ටීක දැම්මත් කියනවා. රේඩියක දැම්මත් කියනවා පෝනගේ උඩට පහටනහට කියනවා. එහනම් අපි? ිකක් කිසිර ඉඳදගන්න ඉඳගන්න ඕනේ අපි දන්න දේ කතා කරන නෙවෙයි අපි නොදන්න දේ කතා කරන සේජිකක් කිස්සරා ඒ නොදන්න දේ තමයි මේවලට විසදුන්. එහනම් මේවේදිකාවේ අපේ නායකයා එදායිදං අත වෙනකං හැම අවස්ථාවම ඔබ හොට නොහුගේ කතාහල බලන්න ඕහ කියන්නේ විසඳු තවදුරටත් අපි තිීරණය කරන්න ඕොනේ මේ වගේ ආර්ථක වශය එම්බාගොත් වෙච්චරටත් ඇැතුලේ වීලු කත කතා සපය සපය මගේ මගේ ෂර්්ක මෙච්චරයි ම මේ ෂර්ට්කගදින්නේ මගේ ෂර්ට්ක දිහාබල්ල අනික් අයිට පොඩ්ඩක් හිතිගවෙනවාගේ කතා කියන ගොන් වහන්සේලා කරන කතාවට අපි අහුනද නැදක හිතන්න ඕනේ. ඒයි පරේදාන්න කුමාර කියනවා එයාගෙන් අහනෝ එක නිවේදකෙක් ඔබතුමා ඇඳන් ඉන්න ෂර්ට්ටක හරි ගණන්නේද. ඔවු ලක්ෂගානක් වෙනවා. මම ෂර්ටගැන්ද මතර මේ ශර්ට්ක දිහාබල්ල සමහරක්ක දවිය මේවලට කමෙන්ටඩන මං ආසයි චුට්ක් කිතිික වන්න කියලා. අන්න කුමාර මහත්ත වගේ ශර්ටෙන්ගන අපට ප්‍රසියන්න මේ ශර්තගේ ප්‍රශ්යගෙනාව අපිනේ ආවගොල් දමයි මිට අවුතු ගන්න වට කලින් හැම දේශ පාලක්ෂයාගේම ශර්්ට එකකයි බේට් එකකයි මේේස්තකයි සපත්තු දෙකයි කැන කතා කරේ කවුද අන්න කුමාර එතු දැන් එත් ඒකම කරුකොට එතා කතාරම මිනින මේ විති න්දිරකගට නිසු කාවනාව දමයි එයා මේ දේවල් කියලා දැන් යයාක ම මිනිසුම අවස්සාාන කරන්න කියලා එයා ලක්ෂ කන ශර්තදින? ආගේ පක්ෂි වත් කාතාවත් අනු ගැදුු ැදිනවා. මොකද මේ පකි සමානත්පතාවේ. ඒහින්ද මේ වගේ මේ කිසිම ප්‍රතිපත්්‍ය නැති කතා කියන. දැම් බලන්න මේඩිය කිය අලවසන් කරන්න. දැම කාන්තාවන් ගැන කතා කරනවා. ලංකා ප්‍රථම පොලිස් විනිධාරණය කවුද මැරුවේ ජවිපිය එකින්. ලංකාවේ අවෂධ නීතිකත සංස්ථාවේ ආධ්‍යක්ෂ ජන්‍රල් වරිය. ලස් යවාතන මැතිනිය ඇය තමයි ඔබදැන් ඔය බොන්නේ ගලෝ ලංකාවේමොකද ගලකෝසකට කියන්නේ ජීවනයක ලංකාවට හඳුල්ලදුන්නේ ඇය ජීවනයක ඇය මරනවා ඇයි ඇ ඉන්දියාවෙන් ලංකාවට බෙහෙත් ගෙන්නවා කියලා. බෙහෙත් ගෙන්නවා කියලා. වෙන මොත් ඔන්න ඇදව මිනිස කාලාබේ හින්න විත ෙහිද. ජව නිසාතම කාලාබීලායිඉන්නේ. අඩුමගනය අද වෙන ගං විජේවීරග නෝනට ඒ ළමයින්ට ප්ලේන්ටියක අතිී තිනවාට. ඔන්න කාන්තාවන්ට සලකන විදිිය. මහලොකොට කාන්දාවි මුක්තිය ගැන කියනවා. අම්මල කී දාහඩුවද. තුණල්යි කී දාහක්නම් මැරුවද. අද ආර්ථික ංකොත් වෙලා කියලා කියනවා. එදා අමරපුේ හැනදාහත ජීවත් වෙලා හිටියනං. ඒ අමයි මේ ඒ තරුණයෝ මේට ඒර්ථිකයටට තු පිට කො ෙ ැත් ආර්ති ස් ැද. ඒ කුද පරට මේ ආර්ථක නාස කරල දැන්මි.ටක මේ රට කරපු විනාශසයට වඩා විනාසයක් ජනතවි පපුක්ති පෙරවන උන්ගේ අසු වටාසුන මේ කාල හිත් ෙලි කලින් නිද මේ රක්ද කරල තියෙනවා. ඒ හින්දා කවුරු හරි හිතාගරිඉන්නවනම් මේ පුුණ්්‍ය පූමියයක් තුළේ තුන් පාරා බුදුරජාන් වහන්සේ වැඩමකරපු මේ පපුුණ්්‍ය පූමියේ මේ වගේ ගරිල්ල කණ්ඩායමකට මේ වගේ මිනිපරුවන්ට මෙ තවමත් බුදු දහම මේ විශ්වය රලා පවතින බුදු දහම. තාවමත් මේ විශ්ව රදාා පවතිනවා. ඒ දේශරාවන් තවමත් මේ විශ්වය රදා පවතිනවා. එය සත්්‍යයක් නං මේ වගේ ගරිල්ල කණ්ඩායමකට මේ වගේ මිනි මරුවන්ත මේරට අනාගතය බාරවෙන්නේ නෑ! නෑ! නෑ මයි කියලමම් මේ වෙලා කියනවා. ඒ හින්දා ආදරනිය කාන්තාවනි ගන්න තමුන්ගේ ශක්ති අතට කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නෑ. කාන්තාව තමයි හැම අවස්ථායම. මේ රට යනාගතනායක තේරුවේ. අදඔඒ විකෘත්ති රැලිවල්තාවහ වෙලා ඉන්න ඔය මාලිම විස්සරහහිතිගෙනන කාතාවන්ගේ මං අහන්න කැමති. හෙට ඔබේ දරවා. ඔය කතාහගෙන ඉදලා. රැඩිකල් වෙලා පලෑන්න්න ගෙදරින් කියලා පන්න පුදවසරතම ඔහෙලට තේරෙන්නේ යකෝ මන් මේ මොකක්ද කරගත්තේ මගේ දරුවගේ අනාගතත්තිවරයි අප අනාගතත්තිවරයි කියලා. මොකද මේ ලේ දකින්න කැමති මේ ගරිල්ල කන්ඩායම් කොහොමත් එතානිදං. දර්න ලමයිගේ ඔලු හෝදපු එක කරේ. ඔලු හෝදයපත් කරේ. මගේ පියා ගාතනය කරඩ එනකොට මට අවුරුද්දයි. පියයාා ාතනය කරන්ඩ අප කොල්ලන්නට අවරුදු විසිතුනයි. ඒ කොල්ලගේ ඇතුලෙම මිය යනවා ඒ කොල්ලගේ දේහය බාරගණ්ඩ අම්ම තායි පොලිසියට එනකොට අම්ම ඉතාතයි පොලිස් අධිකාරයට තුමාට කියනවා සෑමන් මේ දරුවව දකින්නේ මාස තුනකට පස්ස කියලා. ඔන්න දරුවන් දෙෙමව පියන්ගේෙන් ත් කර පුවාආකාරය. Lට හා සමානයි ඉතිං ආදනය දෙමාපියෙනි අපි මේ අවස්ථාවේ තීරණයක් ගන්නවනං මේරට යනාගතය බාර දෙනමනං ඒ දැක්මත් තියෙන හොඳ කණ්ඩායමක්කින්න ඒ වගේම තමයි වැදගත් බුද්ධිමත් අවංක ප්‍රතිපත්තිගරුක සහ කාන්තාවන්ට මුල් තැනය දෙන නිසි තැනත් නෙවෙයි සමතනත් නෙවෙයි මුල් තැන දෙන අපේනායක සජිත් ප්‍රේම දස මැත්තුමාට විතරයි. මේ රතේ කාන්තාවන් වෙනුවෙන් කරන්න පුළුවන්ගේ උපරිමකාරභාය කරන්න පුළුවන් කෙළමම් මේ වෙලාව කියනවා. එසේනම් විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ. මේ රැස්සීම ලෑස්සි කරන්න ලේසි වුනේ නෑ. අපි දවස් ගානක්තිස්සේ මේ රැස්සිවට මහන්සි වුුණා. ඒ මහන්සසිය ප්‍රතිබලද දකිනකොට හැතිවෙන්නේ තාමත් විශාල සන්තෝසයක්. මේවා ලේසිෙන් සිද් වුණේ නෑ. මේ කාන්තාවන්මත නැවිල ඉන්දවන එක ඉදං මේ සැරසිලිකරන එක යින්දං. මේ සියලුදේ හැම්මත් කෙනාම තමුන් ගීහල මදායයක්ත්වය දුන්නා මං හින්ද මේ වෙලා වෙස් සමගි වනිතා බලවගේ වෙනුවෙන් මේ වෙලා වෙ ස්තුූතිවන්ත වෙන්න ඕනේ. අපේ ලක්ෂමන් ක්‍රියල්ල මැත්තුමාටත් ඒ වගේම තමයි අපේ ඈල් මැත්තුමා ඇතුළු මෙ ඉන්න සියලුම සංවිධය ගෝරුන් වගේම අපේ කාන්තා ශක්තිය නවර දිස්ත්‍රික්කේ. ම ගාන කිරියල්ල මැතිනිය ඒවගේම අපිට අන්නු අු පියෙක් වගේ අනු අවවා දනු ශාසනාදීපු. අපේ මහලේකම්තුමා ඒවගේම තමයි සහෝදරයෙක් වගේ මිතරෙක් වගේ අප නිරන්තරෙන් මහ යෝදහෙවනැල් ලක්මගේ ඉන්න. අපේ නායකතුමා ප්‍රමුඛ අපේ නලින් බණ්ඩාරමැත්තු මා සහමේ සියනු දෙනට ස්තූතිවන්ත වෙන ගමන්. මේ වෙලාවේ මගේ හද පිරිස්තුූතිය. දහදාහකට වැඩි. කාන්තා ජනකායක් අද මේ නුවරට ඇවිල්ල ඉන්නවා. නායකතුමනි නුවරම් පටන්ගත්ත මේ ගැම්ම මුළුල් ලංකාවම අතුරු සිදුරු නැතුව කාන්තාවන්ගෙන් වැඩිම ප්‍රතිශතය ඔබතුමාට හිමිවෙනවා නොව නුමානයි. එක ඔබතුමාට ඇරන්න වෙන කානුවත් හිමිවෙන්නත් විදිා කැත්තෙම නෑ මේ ලංකාව ඇතුළේ ජනධපති අපේක්ෂක ඔබට දුන්නන්නේ පොන්දු විතරයි. අරග කරන්නම් මේ කරන්න කිය සජිත් ප්‍රේමදාස පොන්දුවෙන් එයාගිහිල්ලා විපක්ෂනායක විදිහට. අත වෙනකොට වැඩිම වැඩ කොටසක් කරපු. එක්තාම විපක්ෂනායක ආණ්ඩුබලයක් නැතුව. හොරුුවල්ලනවා හොරුල්ලනවා කියලා කිව්වට සැබෑ වශයෙන්ම රාජපක්ෂලා ශේෂ් සධිකරණය ඉස්රා දැනගැහුවේ. හ ප්‍රේමදාසගේ නායකත්වෙන් ඒ ගත්ත තීරණයක් එක්ක මේ ඉතිහාසේ ප්‍රථම වතාවට හැමවස්සාාව පාලිමේන්තුේ දුක්විඳන දුකි ජනතාව වෙනුවෙන් තමන්ගේ කාලේවය කරමින් ඔහු ගැනගේ සටනය ප්‍රතිඵල ඔබට පේන තිනවනම් මොකත් ඔහුට ඔබට තව ඔප්පු කරන්න තියෙන්නේ. ඒ නිසා මමඉල්ලා සිට්නමගේ ආදරගය කාන්තාවන්ග මේ ගැම්ම මුළු නොවල දිශ්චි කඩ වාරංඥමූ මුළු ලංකා පුරාම. සකි වනිතා බලවේයේ නියෝජනයකරන අප ස්ියලු දෙනාට එම්ම ඔබතුමාට පොරොන්දු වෙනවා! එය පොරොන්දු වෙනවා! ඉෂ්ට කරනවා අනාගතයේ ඔබ ජනාධිපති වෙන්නේ පෞතරයක් කාන්තාවන්ගේ! ඒ! මා! බලයෙන් කියන එක නේ වෙලාය මම කියනවා! ඒනම් අපි ගැම්මෙන්නුවර ගැම්ම පෙන්නමුෝ! සජත් ්‍රේවදාස මැත්තුමාද! මධී මදිී මදී සජත් ප්‍රේමදස මැත්තු මාට සජත් ප්‍රේමදස නාගත ජනාධිපත්තු මාට සමගි ජනවල වේගට අභිමානවත් කාන්තා ඔබට ශිෂ්ත සම්පන්න කාන්ත ඔබට විිරිය කාන්ත ඔබට සියලද නරජයවා කෙමින් මම සමගන්න බොමිස්තුූතියි

உடனுக்குடன் செய்திகளை பெற்றுக்கொள்ள டிவியின் யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்து கொள்வதுடன் பெல் ஐக்கானை அழுத்தவும்